ග්‍රාමයට පෙරතුවත් ඇහුවනේ නටුවෙන් ගිලිහුණු මලක් ගැන නේද? නටුවෙන් ගිලිහුණු පින්න මලක් ගැන කිව්වත් කවදාවත් අපේ හදවතෙන් ගිලෙහෙන්නේ නැති ආදරණීය ගායන ශිල්පියා ඔහුයි. ඔහුට අපි අද දවසේ ඇරයුම ලබා දුන්නා ප්‍රයල් අමරසිංහ අපි බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට අයබෝවන්. ඒ සමගම සංගීත කණ්ඩායමත් අද දවසේ ඉන්න අපි ඉදිරියේදී හඳුනාගමු ඔවුන් කවුද කියලා. මේ සියල්ලටම කලින් අපිට මේ ආදරණීය කෙනා ගැන අතීතයේත් හමු වෙලා විවිධ වැඩවලදී මතකයන් තියෙනවා බොහොමයක් අසංග ගලඟ නේද? අනිවාර්යෙන්. එක්තරා යුගයක් අමතක නොවන මතකයක් සටහන් කරපු ප්‍රයාල්ගේ මම කැමති මේ හඟුරංකිත පැත්තට යන්න. පුංචි කාලේ ඔබේ ජීවිතේ ලස්සනම කාලේ ලස්සනම පළාතකින් තමයි ඇරඹෙන්නේ. ඔව් ඇත්ත මේ මම මගේ ජීවිතේම ආසම පැත්ත ආසම කාලේ තමයි මගේ හඟුරංකිත කියන මගේ ඉස්කෝලේ පොරමඩල මධ්‍යම විද්‍යාලේ අපි පුංචි සරසවිය බොහෝ දක්ෂයන් බිහි කරපු පාසලක් ඔබ වගේ අනිවාර්යෙන්. ඒ නිසා මේ මම හැදුන වැඩුනේ ඉගෙන ගත්ත පරිසරයට හරි ආසයි. මම තමයි මම හිතනවා මේ නිර්මාණ බිහි වෙන්නත් ඇත්තේ ඒ පරිසරයේ අධ්‍යයකීමත් ඇති වෙන්න ඇති. ඔව් ගමේ සුවඳ වෙන්න ඇති. ඊට පස්සේ තමයි මේ වේයන්ගොඩට එන්නේ. වේයන්ගොඩට එන්නේ 2001 වගේ. ඔව් ඒ වගේ. එතකොට ඔබ මේ 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 රක්ෂණ නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා රත්නපුර බලංගොඩ ඇහැලියගොඩ මේ පැතිවල සැරිසරනවා. ඔව් ඒක එතනදී මම ඊට කලින් මම ඊට පස්සේ මම රක්ෂණ නිලධාරියෙක් වෙන කලින් මම මේ මේ PVC ඩියුරෝ PVC එකේ වැඩ කරා. ඒ කාලේ තමයි ඔය ඒරියක වැඩ කරා. ඊට පස්සේ තමයි මම රක්ෂණ ක්ෂේත්‍රයට එන්නේ. අර අත්තනගල්ලෙන් ඇතුලේ කැලෑ පහර යනකොට රබර් ගස් අස්සේ මලක් තිබිලා ඒ ගමේ එක්කෙනෙක්ගෙන් අහනවා මොනවද මේ මල් ජාතිය කියලා. එකපාරට අඳුර ගන්නත් බැරුව කියලා මොනවද මේ මල් ජාතිය කියලා. ඒ මල ගෙනාවු දුරා මයි ගුඩ්නස් මෙයා දුර ගන් දන්න දෙ. මේව ඇත්තට මේ මේක මහා මා ස්ටෝරි. වා කවද්ද වාට මේ කතාව කිව්වේ? නෑ මේව ඇත්තටම කියන්නේ මම ඒ දැකලා තිබ්බා. ඒ මල් දැකලා තිබ්බට මම හරියට දන්නෙත් නෑ. නිකන් මට සුවඳ දැනුණා. තමයි එතකොට තමයි ළඟට ගිහිල්ලා ඉමලා බැලුවා. බැලුවා පස්සේ තමයි මට පින්නවල දැක් එදා තමයි මම ඉස්සලා මේ සුවඳ දැනුනේ මට. බය එදා ඒ එහෙම තනියම දැක්කට නමක්වත් නොදැන දැනගත්තට ඒ පින්නවල අද රටක් ලෝකයක් පරපුරක් ආදරය කරන මලක් බවට පත් කරන්න අවස්ථාව ලැබුණා. එක්ක බැඳුණු බොහෝ දේවල් තියෙනවා. ඒ තමන්ගේ දේවල් එකතු කරගෙන තමන්ම ලියපු ගීතයක්නේ. ඔව් 2001 අවුරුද්ද නේද? නෑ සින්දුව ලියන්නේ 2001 අග විත දෙක මුල වගේ. ආ දෙක මුල වගේ. ඔව් දෙකේ මැද භාගය තමයි. කොහොමද පොඩ්ඩක් කියන්න කතාව. මෙහෙම දැන් ওই ගීතේ ඇත්තට මම කවදාවත් ගීත ලියලා තිබෙත් නෑ. ඒ කියන අත්දැකීම් තිබෙත් නෑ. හැබැයි මම චූටි කාලේ ඉඳන් මම හරියට ආස කරා සංගීතේ රස කරා. මේ මට රූකාන්ත තුනක් තිබ්බා. රූකාන්ත ගුණතිලක මහත්මයා සින්දු කියද්දි බමර පහස ඒ ආපු කාලේ මට ලොකු ගුණක් තිබ්බා රූකාන්ත වගේ වෙන්න. ඒකද ලෝකල් රූකාන්ත කියලා එහෙම රයිට්. හරි. ඉතින් ඒ නිසා මට මම දැන් ඔය වේයන්ගොඩ කියන්නේ නුවරින් වේයන්ගොඩ ආවට පස්සේ තමයි මම පොඩි සංගීත කණ්ඩායමක සංශීම කියලා මම සිංකරා. ඒ කාලේ මම රූකාන්තක සින්තම කිව්වේ. එතකොට පොඩි නමකුත් පටවැදුණා ලෝකල් රූකාන්ත කියලා. ඊට පස්සේ කොහොමහරි ඔය කාලේ තමයි මම ওই ගීතේ මම ලිව්වේ. ලියලා මේ මට විශේෂයෙන් කතා කරන්න ඕනේ රෝහණ ධර්මකීර්ති සහ නාලකංචන ගැන. ඒ දින තමයි මගේ සින්දුවේ සංගීත අධ්‍යක්ෂකවරු දෙන්න. ඉතින් මම සංගීත ගැන මෙලෝ හතරක් දන්නේ නැති මාව උස්සලා තිබ්බේ ඒ දෙන්න. ඒ නිසා මම ඒ දිනට මගේ ආචාර. ඉතින් අද නටුවින් ගිලු පින්න මලක් සින්දු මම ජපානයේ ජීවත් වෙච්ච අවුරුදු 12 ඒ කාලේ තුලත් ලෝකේ කොහේ කවුරු කතා කරත් නටුවින් ගිලු පින්න මලක් කියද්දි මට ලොකු ආඩම්බරයක් ගෞරවයක් තියෙනවා. ඒගොල්ල කියන මට ඉස්සල්ලා මුලින් ප්‍රියාල්ට කතා කරද්දි සමහර ප්‍රියාල් අමරසිංහ කියන දේ ගොඩක් අය නටුවින් ගිලු පින්න මලක් දන්නවා ප්‍රියාල් අමරසිංහ දන්නේ නැහැ. ඒක ඇත්ත කතාවයි. කියන්නේ දැන් ගොඩක්ට මම කියනවා මෙහෙමයි මේ කවුරු කියනවා මෙයා තමයි පින්න මලක් සින්දුව කියන්නේ කියලා නම දන්නේ නැහැ. උනාට දැන් හරි අපම ලංකාවට ඇවිල්ලා දැන් චුට්ටක් පොඩක් නමක් හච්චුට හදාගෙන යනවා. ඉතින් ඒ නිසා මේ ඒ සින්දුවට ලොකු ගෞරවයක් තියෙනවා ආදරයක් තියෙනවා. ඉතින් මේ සින්දුව තමයි මාව ගායකයෙක් කරේ නටුවින් ගිලු පින්න මලක්. ඉතින් ඇත්තම තමයි මම දුක් වෙනවා. මොකද ඊට පස්සේ මට
නිර්මාණ ටිකක් කරන්න බැරි වුණා තාම මොකද ගොඩක් කල් රටෙන් බැහැරව හිටපු නිසා ඒකට දැම්මම නිර්මාණ කීපයක් කරන්න ලැහැත් වෙලා ඉන්නවා තරංග දැන් පින්න මලක මල් කීපයක්ම තියෙනවා එතකොට මේ මලක් ගිලිහෙනවා කියන කාරණාව හරියට නිකන් පවුලකින් කෙනෙක් ආදරයක් එක්ක බැඳුනහම නිකන් පවුලෙන් අයින් වෙනවා වගේ හැඟීමක් අපි මේක ගැන කතා කරමු තව ටිකකින් ඔව් තව ටිකකින් කතා කරමු ඒ ටික වෙලාවක් අපි ගන්න ඒ කතාව හරි රසවත් වගේම අපිට රස විඳින්න මුගක් තැන් තියෙනවා ඒ තැන් හොයාගෙන යන්න අපි සූදානම් වෙලා ඉන්නවා සුලඟට පාව ඇවිත් මගේ හද මටලේ නතර වෙලා සෙනෙහස සුව විඳින්න ඔබ මගේ මයි
ඔබ සුවඳයි ඔබ සුවඳයි Thank you රෝහණ ධර්මකීර්ති නාලක අංජන ඉදෙන්නගේ සංගීතයත් එක්ක මුසු වෙලා ප්‍රියල් අමරසිංහ ලියලා අපිට තිරණය කරපු ගායනා කරන ගීතය ඒක ජීවිතේ මාර වෙනසක් ඇති කරපු සම්දිස්ථානයක් කරපු නමක් හදපු තැනක්නේ ඒ අතීතේ ගැන පොඩ්ඩක් මතක් කරමු තාම සුවඳයි තාම සුවඳයි එටත් සුවඳයි එටත් සුවඳයි නෑ මෙහෙම ඇත්තටම මේ මම මේ මේක කතා කරන්න ඕනම මාතෘකාවක් මම Thank you සියත මොකද මේ දැන් ගීත ගොඩාක් නිර්මාණය වෙනවනේ දැන් ඇහෙනවා අපි අනන්ත අප්‍රමාණ ගීත ඇහෙනවා දැන් මගේ සින්දු අවුරුදු 13ක් 15ක් 15 years right ඒත් ආමත් නටුවෙන් ගිලිමුඩු පින්නමලක් කියන සින්දුව මිනිස් මනස තුල හිත තුල කන් තුල තියෙනවා right මම කියන්නේ දැන් මම ලොකු ගායකයෙක් නෙමෙයි මම ලොකු දක්ෂ ගායන ශිල්පියෙක් නෙමෙයි මම මට වැඩි දක්ෂ වුණ තරම් ඉන්නවා ඇති right මම කොහොම වාසනාවකට පින්නමල ගීතේ මාව ගායකයෙක් කරා මම ලෝකෙට ගායකයෙක් විදිහට මට පෙර පිනක් තිබිලා කටහඬද මගේ වචන ටිකද මොනා හරි දෙවියන්ගේ පිටෙන් මාව එලියට ආවා right දැන් එන නිර්මාණත් එක්ක මට ලොකු දුකක් තියෙනවා මේ වගේ අනාගතයට මිනිස්සුන්ට ළමයින්ට කෙල්ලොන්ට පොල්ලොන්ට මතක සිටින දෙයක් තියෙයිද කියලා මොකද අපේ දැන් අපේ ජෝතිපාල මහත්මයාගේ යුගය පිටර් මල්වලජ් මහත්මයාගේ යුගය ඊට පස්සේ අමරදේව මාස්ටර්ලා එතකොට ඉනොයිස් ඔය අපේ හිටිය ප්‍රවීණ ඔක්කොමත් එක්ක බලද්දී හැම ගීතයක්ම කපුගේ මහත්මයාගේ හැම සින්දුවක්ම අපේ හැම එකක්ම මතකයි ඒ නිසා මතක මම කියනවා මම මේ මේ ලැබිච්ච වාග්ය මම ඇත්තටම මේ නිර්මාණ කරන්න පරක් වුණෙත් ඒ නිසා තමයි ඇත්තටම මොකද මට මේ මේ තියෙන මේ 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 ස්ටයිල් එක මේ මම මට ඒකට ආස නැහැ මට ආස නැති වෙනවා මම හිතුවා රයිට් මම මට නිදහසේ මට තරංගයක් නැහැ මම දැනටත් ලංකාවේ මේ ප්‍රබල රක්ෂණ ආයතනයක කළමනාකරුවෙක් විදිහට කටයුතු කරනවා මගේ රස්සාවනේ මේ මේ සංගීතය කියන්නේ මම මේක මම හරි ආදරෙන් ගෞරවණීයව කරන දෙයක් මම ගීතයක් කියන එක ඒ නිසා මම මම අනිත් මගේ අලුත් නිර්මාණ ශිල්පියොන්ටත් හැමෝටත් කියන්නේ කරන්න දැනෙන දෙයක් ආදරෙ හිතෙන දෙයක් විරහව නම් විරහව දැනෙන දෙයක් විරහව කියන දේ හරි අතීතේ ගායකයෝ කතා කර හරි සුන්දර දෙයක් විරහවත් වේලා දුකම කොයිතරම් සුන්දරද කියලානේ ඒ නිසා ආදරේ ආදරෙන් ලියන්න විරහව විරහවේ වේදනාවෙන් ලියන්න ඒක ඇතුළට දාන්න එපා ඒ ඒ කතාව ඇතුළට දාන්න එපා අර වස්තිලා කරේ මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා කියලා ඉතින් එහෙම ඒව දාන්න එපා ගීත ඇතුළට ඒක දාන්න එතකොට ඒ ආදර කතාව නිකන් ජරාවක් වෙන අවුරුදු ගානක් ආදරය කරලා කරලා නැති වුණාන් පස්සේ ඊළඟට කරන එයාට කරන වේදනාව වේදනාත්මක ලියන්න ඔව ඇතැරලා ගීක මට මතකයි මට ජී කෝඩ් එක චුට්ට දෙන්න ආදරේ වේදනාව කිලුවේ चेतना दिन दिने वेनस नोवीतिये हदवत रतलेन तरम नुब दन्ने ने सित मगे पेलू पेलू वावनु बे नुब मट आहिनी वेला सित पिली गन्ने ने विरहव में तरम හුදුයයි මා දන්නේ නෑ ආදරේ වේදනාව කිලුවේ මම ලිප වචන ටික ආදරෙත් ඒක විරාව කියන එකයි මම දාලා ගියත් මම දාලා ගියාද කියලා මට හිතන්නත් බෑ එයා දාලා ගිහලා මම දාලා ගියා කියලා හැම වෙලෙම ඉතින් තාම ඉන්නවා වගේ තව ටිකක් 70 දශකයට ගිහලා ඔය උදාහරණකින් පැහැදිලි කරමුද මගේ පාළු ලෝකේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිසනම් නම්ම හරි සිතවිලි මගේ අසුරා ගත හැක නම මයික් එක ගත්තොත් අතට කිව හැක ගීතය ගය අපි පටන් ගමු මේකෙන් මේකෙන් මගේ පාළු ලෝකේ එතන මගේ පාළු ලෝකයේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත සිත නමා සිතුවිලි මගේ අසුරා ගත හැක
නමා මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා තනි වී සිටින්නයි මා අදහස් කරේ ඔබ මයි සොයා ඇවිදින් එය වෙනස් කළේ එකම අපිට රසය පිරුණු ලොවක් බිහි කරන්න අද දවසේ ප්‍රයල් අමරසිංහත් එක්ක අත්තල් බඳගෙන මැදිරියට ඇවිල්ලා ඉන්න ආදරණීය සංගීත කණ්ඩායමත් මතක් කරන එක අපේ යුතුකමක් වෙනවා. ඩ්‍රම්ස් වාදනයෙන් තරංග විජේසේකර එකතු වෙනවා තාල වාදනයෙන්. ඒත් එක්කම කීබෝඩයෙන් නිශාන්ත රචිත බොහොම ස්තුතියි. නිශා අපේ බොහොම පැරණි මිත්‍රයෙක් නේද කණ්ඩායම. ගිටාරක අතේ තියාගෙන බොහොම රසය සංගීතයෙන් අපි දෙක කරනවා. සංගීතයේ ගැඹුර. ගැඹුර. සංජීව ප්‍රියංකර බොහොම ස්තුතියි. මේ හැමෝමත් එක්ක තමයි අද දවසේ අපි මේ උදෑසන ඔබව රසවත් කරන්න ඔබට වටදේ තිලන කරන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් ප්‍රියල්ගේ කතාව අපි බාධා කරන්නේ. බාධා කරන්නේ එතෙන්ට යන්නේ. දැන් එතනින් එහාට ඔබට කියන්න පුළුවන් මේ උදාහරණෙත් එක්ක. ඔව්. ඒ කටුව අපේ දෙහදේ ගැඹුරේ නේ. ඇන්නේ. රයිට්. දැන් මෙහෙම ඇත්තම දැන් දැන් ඒක ඒ සින්දුව ඇහෙද්දි දැන් අද කාලේ මම මේ යන් ජෙනරේෂන් එකට කියන්නේ 20, 30 මේ ජෙනරේෂන් එකට කියන්නේ. දැන් අපි 40 නේ. 30 කියන්නේ 20 30 ඒ ජෙනරේෂන් එකට කියන්නේ. ෆීල් යෝ ලව්. ආදරේ විඳින්න. විරහා වෙලා තරහා වෙලා උනම් පස්සේ පලිගන්න එපා. හිත පලිගන්න යන්න එපා. කෙල්ල මරන්න ගිහිල්ලා ඒ කෙල්ලට ෆොටෝස් අරන් Facebook එකේ එක වෛරල් කරන්න ලෝකෙට දාන්න ඒ ළමයට ලැජ්ජා කරන්න ඒ දේ කරන්න එපා. එහෙම නැහැ. එතන ආදරය තිබිලා නැහැ. ආදරය තිබිලා නැහැ. රයිට්. ඒක මම කියන්නේ ඒකයි. ඒ නිසා දැන් මේ අලු තරුණ අපේ ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලොන්ට මම කියන්නේ. ආදරය හරියට ආදරය කරන්න. ලස්සනට ආදරය කරොත් දාලා යන්නෙත් නැහැ. හරියට ආදරය කරොත් අන්ඩර්ස්ටෑන්ඩින් ආදරය කරොත් දාලා යන්නේ නැහැ. ඉන්නව රැඳෙනවා. ඒ තුලට හත්තම ආදරය දාන්න බැරි. නොගැලපුණොත් වෙන් වුණාන් පස්සේ වෛර කරන්න එපා. එයාට ආශිර්වාද කරන්න ආට හොඳ දෙයක් ලැබෙන්න කියලා දෙක් තමයි කියන්නේ අර කියන්නේ අපේ අර ඒ සින්දුවේ මිලිට මලරච් මහත්මයා ගීතේ කියන්නේ ඒ ඒක කටු ඇනෙනවා වගේ හදවතේ දැනෙනවා. ඉතින් ඒ නිසා ඒ වේදනාව ඒ වේදනාව ඒ වේදනාව විඳින්නේ ඒ වේදනාවත් එක්ක සමාට හම්බෙන ඊළඟ ආදරේ සුපිරි ආදරයක් ලැබෙයි. කියන්නේ ඒ ෆීලිං එකත් එක්ක එයා කිව් දැන් දුකෙන් ඉන්නකොට ඊළඟට හරියට ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම හරියට ආදරය කරයි නේද? මට වුණා වගේ රයිට් මගේ ෆස්ට් ෆිනිෂ් දෙන් මගේ දැන් අලුත් ආදරේ
හරිම සුන්දරයි හරිම ආදරණීයයි දැන් මගේ එයා මගේ දැන් මගේ බිරිඳ මගේ දරුවගේ අම්මා ඉතින් මේ ආදරේ හරි සුන්දරයි ඒ කියන්නේ ඒ වේදනාවෙන් පස්සේ ලබන ඊට පස්සේ ආදරේ මාර මාර වෙර ස්ට්‍රොං නටුවෙන් ගිලිහෙන්නේ නැති ආදරයක් රයිට් කවදාවත් යන්නේ නැහැ මාව දාලා යන්නේ නැහැ දරුවෝ දාලා යන්නේ නැහැ ඒ නිසා රයිට් මම හැමෝටම කියනවා මේක හරි සුන්දරයි මේ ලෝකේ හරි සුන්දරයි හරිම විඳින්න ඕන ලෝකයක් ආදරය ගීතය හැමදේම ඒ නිසා මම ඔයාලට කියන්නේ මේ මේ වෙලාව මම ගන්නෙ ंगीते यंग जनरेशन और दहाटे दहन में यंग बॉयज गर्ल्स थाम किया फरन ओपेरा सांग्स ये गोलों के फरन जपान गायक गायिकाओं की सिंधु स्पेशली लोकू बैंड्स दें स्मैप के लिए गाती ना एक्साइल्स के लाती ना लोकू में बैंड जापान एक्साइल्स एक्साइल्स एक लोकू शो तो लदी ये गोलों के अलुत सिंधु करा तेकम ये गोलों के थाम जापानी टाच के त्यागन इन හරිද අපි ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ කවදාවත් මේ වෙන රටවල ආභාෂ අරගෙන ඒව කරන්නේ ජපානයේ ඒ සංස්කෘතිය තියෙන ගීත කරනවා මම කියන්නේ මෙහෙමයි ඒක වෙන්න ඕනේ අපි ජපාන් සින්දු කිව්වේ නැද්ද එහි ඉන්නකොට මට ඇත්තටම කියන්නේ මට ජපාන් සින්දු ඒක තමයි මට ජපාන් හොඳට කතා කරන්න පුළුවන් මට හොඳටම කතා කරන්න පුළුවන් මට සින්දු කියන්න බෑ සින්දු කියන්න බෑ කියන්නේ මම ඒක ගැන උනන්දු කරෙත් නැද්ද මම උත්සාහ කරෙත් නැහැ උත්සාහ කරන දකින් මම ජපානේ ගියන් පස්සේ ඇත්තට මම මේ සංගීතේ ගොඩක් මිදිලා හිටියේ මම ව්‍යාපාර කටයුත්ත කරගෙන අවුරුදු 4ක් විතර මම මේ වැඩ කරා හැබැයි මොන භාෂාවක් හදාරන කෙනෙකුට වුණත් ජපාන් සංගීතය අහගෙන ඉන්න පුළුවන් අහගෙන ඉන්න භාවනාවක් වගේ භාවනාව very 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 sweet and smooth ඒ කියන්නේ හරීම කියන්නේ ඒක පරණි ගායකයෝගේ ගීත ඇහෙද්දි කියන්නේ අපිට භාෂාව තේරෙන්නේ නැති කාලේ කියන්නේ අපි ගියාලුත මට අවුරුදු 4ක් විතර කළා අපිට භාෂාව එච්චර බෑ තුන හතරක් ගියන් පස්සේ තමයි අපි වෘදු වෙන්නේ. ඒ කාලෙත් අපි අහනවා හරිම ආසයි. සංගීත මම මියුසික් ආස නිසා විතරක් නෙමෙයි හැමෝම ඒ සංගීතයට ආසයි. ඉතින් අපේ ලංකාවේ ඉතින් ගොඩක් අපේ මික්ස් මික්ස් නේ. ඉතින් ඉන්දියාව, ඇමරිකාව හැම තැනෙම ඔක්කොම අරගෙන ජෑම් කරලා මේක කරන්න. ඉතින් ඒක ඉට්ස් ගුඩ්. ඒකද අපි හැමෝම වෙනස් වෙන්න ඕනේ. අපි ලෝකෙත් එක්ක යන්න ඕනේ නේද? අපි ටෙක්නොලොජි යූස් කරන්න. හැබැයි අපේ 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 අපිට තියෙනවා අනන්‍යතාවයක්, ජන ගීයක්, අපේ ආරක් නේද අපි ලාංකික ආරක් තියෙනවා අපි මේ ආර අරගෙන යන් ඕද පින්නමල කියන කොටත් අපේ දෙයක් නේ අපේ දෙයක් ඒකයි මේක ලෝකෙට අරන් යන්න පුළුවන් බය නැතුව ඉතින් ඒ හිතන්නකෝ මේ පින්නමල දැන් සන්තුෂ් භාතිය අපේ ජනප්‍රිය ගායන ශිල්පීන් දෙන්නගේ කුරහන් රන් කුරහන් මල තමයි මම හිතන්නේ ඒගොල්ලන්ගේ මේවක් උනේ බ්ලොග් එක වගේ ඒක තමයි අපි ගමට ගියේ බාත් සන්තුෂ් භාතිය කලම්බු හිටියේ ඒගොල්ල කොළඹ හොටෙල්ස් වල අපි මේ 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 ජෙනරේෂන් එක හිටියේ ඒත් ඒගොල්ල ගමට ගියේ රන් කුරයන් ඥායි ගමට ගිහිල්ලා අපෝ ජාත්‍යන්තරට ගියා ජාත්‍යන්තරට ගියා ඒක අරගෙන රයිට් ඒ තියෙන නිසා දැන් ඒක වගේම තමයි දැන් බලන්න අපි චිත්‍රසේන මාස්ටර් එතකොට අපේ කවුද අපේ මේ මේ අපි නැටුම් ශිල්පි කවුද අපේ ප්‍රවීණ නර්තන ආචාර්ය චන්න චන්න විජයවර්ධන ඒගොල්ලෝ ලෝකෙට අරයි ඔයා හිතනවා මෙයා බැලේ හරි බ්‍රේක් ඩාන්ස් කරන ලෝකෙ දිනයි කියලා නෑ එයා අරන්ගේ අපේ උඩරට නැටුම අපේ සම්ප්‍රදායික නැටුම් කලාව මිනිස්සු තේරුම් ගන්න ඕන ඒක මම ගිහලා ජපාන ගිහලා බෙරයක් ලංකාවේ බෙරයක් ගත්තොත් මිනිස්සු මට අපුඩි ගහන්නේ මම ඩ්‍රම්ස් ගහුවට ඒ අපුඩි ගහන්නේ නෑ ඒගොල්ලෝ ආස වින රටක දෙයක් වැළඳ ගන්න කතා බහ ගන්න හුඟක් දේවල් තියෙනවා හැබැයි අපි ආසයි ඔබේ හඬ ආවදී කරන්න. අපි අලුත් සින්දුවකට දෙන්නේ කොහොමද? අපි යන් මේක මේක මේ 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 ගීතයත් මගේ 2003 CD එකේ සින්දුවක්. පෙම්මන් සිත ගන්න. හොඳයි. අවුරුද්දක් මතක් කරපු වෙලාවේ අපි වෙලාව බලාගෙන ඉක්මනට එන්න සූදානම් වෙනවා ගීතේ රස
නැති දැස් ඔය මූණ දැක ගන් යලි ඔබ නැමුණ ගැසී පින්වන්ත නැති දැස් ඔය මූණ දැක ගන් යලි ඔබ නැමුණ ගැසී සංසාරේ යලිදා ඔය දැස් හමු වේ ඔය හිතට මා පිම් බැදී ඔය හිතට මා පිම් බැදී පිම්වන්ත සිතකාව මං ආල පෑයි කාලිනිම වී ගිහින් ලඳුනේ නුඹ කොහෙද සිදුවේ කිමද අදහන්න පෑවේ ලෙසින් හීන පොඳ වීගින් ඔබ ගාව මාවින්ද සැනසීම මටතාම් අමතක වී නැසිත ඔබ ගාව මාවින්ද සැනසීම මටතාම් අමතක වී නැසිතින් ඔය සිතට අමතන්න සෙනෙහසට කොඳුරන්න අමතක උනේ ඇයි ඉතින් අමතක උනේ පෙම්වන්ත සිතකාව මං ආල පෑයි කාලිනිම වීගින් ලඳුනේ නුඹ කොහෙතු සිදුවය කිවතු අදහන්න පෑවේ ලෙසින් මගේ හීන පොත වීගින් මගේ හීන පොත වීගින් මේ ගීත මේ නිර්මාණය වෙන 2003 ලක්ෂ්මන් හිල් මහත්මයාගේ නිර්මාණය කරපු ගීතයක්. ඔහුගේ පද තමයි ඔහු තම පද රචනය කරේ. මේක මගේ පින්න මලක් මගේ මුල් ඇල්බම් එකේ ගීතයක් වෙනවාට මේක අර එක කොටසක් ගයනකොටම ඔහුගේ ඒ ශෛලිය දැනට එනවා. හීන බොඳ වී ගිහින් ඉතින් මම හිතන්නේ ඒ ඒක පොඩ්ඩක් සමා වෙන්න ඕනේ ප්‍රියල් මේ මේ රුකාන්ත ගුණතිලකයන්ගෙන් ඇරඹුණු ඒ වෙනස් ශෛලිය විශේෂයෙන්ම ලක්ෂ්මන් හිල්මි ඔබ ඊට පස්සේ මේ ගයන්ත විජේරත්නයන් දක්වා මේ මේ ස්ටයිල් එකගෙන එනවනේ අපේ ගයන්ත දක්වා රවුම් කඩේ දක්වා ඒ ඒ ඒකට වෙනමම කණ්ඩායමක් ඉන්නව හුඟක් ආදරය කරන. ඒ හින්දා මේ හිල්මි මහත්මයාගේ ගීතක පොඩි කොටසකුත් කිව්වොත් මේකේ තියෙන මේ ඥාතිත්වය අපිට තවත් ලස්සනට පේන්න පටන් ගනී. ඔබ ආදරය කරන ඔබ කැමති කරන අපේ හිල්මි අයියාගේ පොඩි ගීත කොටසක් කියමු මේ මොකක්ද කියන්නේ? අපි මොකක් හරි කියමු සිහින පාරාදීසය හරි මේ වචන තියද? කැමති කැමති කොටසක් මතක තියෙන එක නැත්නම් අපි එහෙනම් රුකාන්ත මහත්මයාගේ ගීතේ කොටසක් කියමු. රුකාන්තගේ අපි රුකාන්තගේ සින්දුවකට ඇඳ. ඔව් අපි ඒක කොටසක් කියමු. රුකාන්ත. ඒතකොට මේ ශෛලියත් එක්ක මං හිතන්නේ තියෙන ඥාතිත්වය පේන්න පටන් ගන්නවා. අනාත මාරුතේද? මයික් එක අතර ගමු. සුවඳ දෙන්නේ. මේවා මේ 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 එක වරම කරන ඉල්ලි ඉල්ලි නේද? ඒකනේ. පොඩි අසාධාරණවත් තියව නමුත් මේ මේ ටැක්සි ගුණ නැතුව කරන්න. දැන් මේ ඒක සංගීත කණ්ඩායම සූදානම් වෙනකම් පොඩ්ඩක් මේ බිලි ෆ්‍රෙන්ඩ්ට බොහොම ආදරේ නේද? වාකින් මම මේ ඒ ස්ටයිල් එකට ආසයි. බිලි ෆ්‍රෙන්ඩ් මම ඉගෙන මම ජපානයේ හිතුවා කවදාද බිලිත් එක්ක ලංකාවේ මේ ෂෝ එකක් කරනවා ලයිව් ෂෝ එකක් කරනවා කියලා මට හරි ආසාවක් තිබ්බා. ඒනකොට තාම මට බිලිව හම්බෙන්න බැරි වුණා. ලංකාවට ආවට පස්සේ මම හරිම ආසයි එයාගේ ගීතවලට හරි ආසයි. එයාගේ මේ වැඩසටහන අවසන් වෙද්දී මම අංකය දෙන්න ඔබ කතා කරන්න ඉන්නේ. රයිට් ඕකේ. කතා කරන්න බිලි කතා කරන්න ඕනේ. මම බිලිත් එක්ක මොන හරි දෙයක් කරන්න ආසයි එකතු වෙලා. ඒ කියන්නේ එයාගේ ස්ටයිල් එක හරි නිකන් හරි ෆනි. මම ඒකට හරි කැමතියි.
ප්‍රියල් අමරසිංහ අපේ ඉල්ලපු ගීතයට සංගීත කණ්ඩායම ලෑස්ති වෙනකන් මේ තව පොඩි කාරණාවක් පැහැදිලි කරගන්න මම කැමතියි. මොකද දැන් මේ වැඩසටහන පුරාවටම ඔබ අපේ වර්තමාන පරපුරට හොඳ උපදෙස් කිහිපයක් ලබා දුන්නා. ඒ අතරින් තමන්ගේ ජීවිතයේ ලැබපු අත්දැකීම් එක්ක හුඟක් දේවල් ඔබ බොහොම විවෘතව කතා කරනවා. මට කැමති ඒක නිසා මෙන්න මේ වගේ තැනකට පොඩ්ඩක් යන්න. දැන් ඔබ ලංකාවෙන් ජපානය බලා ගියපු කාරණාව පිළිබඳව ඔබ ටිකක් පසුතැවිල්ලෙන් ඉන්නා වගේ සමහර අවස්ථාවලදී කියවුණා. මොකද විධායක ශ්‍රේණියේ ලොකු පඩියක් එක්ක හොඳ වැටුපක් එක්ක ඔබ ජීවත් වුණා. ඒත් එක්කම ජනප්‍රියත්වය ලැබුණු කාල සීමාවෙදී ලංකාව අතහැරලා අවුරුදු 12ක් ජපානයේ හිටියේ සතුටකින්ම නෙවෙයි නේද? මේ මෙහෙම ඇත්තටම මෙයා මම මේක කියන්නේ අර අපි ලද දෙයින් සතුටු වෙන්න බැරිකම මම හිතන්නේ ඒක මට උනේ. කියන්නේ මම ඒ කාලේ මට එච්චර දැන් තරම් මම මේ කියන්නේ මෝරලා නැහැ. කියන්නේ මට හිත එච්චර දැඩි නැහැ. මම හිතුවා මට දැන් මම ගායකයෙක් වුණා පස්සේ මට හිතුණා දැන් මට කොළඹ ගෙයක් ගන්න ඕන කියලා හිතුණා. එතකොට මට මේ BMW එකක් Benz එකක් පදින්න ඕන. එහෙම කියන්නේ පොඩි එකක් අර මිස් රන්දු මහත්මයාගේ සින්දුව මතක් කරගන්න ගොම් මානසිකත්වයක් ආව මට ඒ නෝවේ ඒ නිසා මම ඊට පස්සේ මම හිතුවා දැන් මේ ලංකාවේ ඉඳලා මේක කටන් ගාලා හම්බ කරන්න බෑනේ කියලා මම හිතලා තමයි මම ඇත්තටම ජපානේ හිටියේ. ඉතින් ඇත්තටම කියනවා නම් මම ජපානේ ගත කරපු ජීවිතේ මම හිටියේ මගේ ඇඟ විතර හේ මගේ ඒ කියන්නේ කඳේ හේ හිත ඔක්කොම මේ ලංකාවේ. ඉතින් මියුසිකල් ෂෝ බලනවා රෑ ඔෆිස් ආපු කියලා ඉඳලා ඔය ලයිව් ප්‍රෝග්‍රෑම්ස් එක ඔක්කොම බලනවා ටීවී එකේ. ඉතින් ලංකාවේ ටික ඔක්කොම බලනවා. අරද එක එක චැනල්ස් වල තියෙන ඒවා මියුසිකල් ෂෝ ලයිව් ෂෝ ඔක්කොම බල බල මම ඉතින් තේ මම ස්ටේජ් එකේ ඉන්න ඕනේ මිනිහා නේ. මොකද පීක් එකේ ඔබ යන්නේ? පීක් එකේ මම යන්නේ. ඉතින් මට හරි දුකයි. ඉතින් ඒකත් එක අනික මම හැමදාම හවසට ඔබ ගොඩක් පිටරින් ඉන්නපො මගේ සෞර්ධියුත් පේනවා තේරෙනවා ඇති. හවස වෙද්දී ලින්න තනිකම දැනෙනවා. කියන්නේ හවසට ඉදදී ගිය ටිකේ අම්මා මතක් වෙනවා. ගෙදර මතක් වෙනවා. තාත්තා පරිසරය ඈල දෝලවල් ටික යාළුව සෙට් එක ඉරිදට සෙන්සුවත් සෙට් වෙන යාළුවෝ ටික ඔක්කොම හම් සෙට් වෙන මතක් වෙන ඔළුවට ඒ දුකේ හිටියා. කාලයක් යද්දී හේ යාළු හම්බුණත් හරි ලොකු තනිකමක තමයි හිටියේ. ඉතින් මම ලංකාවට එන්න කියන්නේ මම 2008 එන්න කියලා හිතුවා. 10 එන්න කියලා හිතුවා. කොහොම හරි ඕක කොහොම හරි පවෙලා ඉතින් තාත්තා මගේ තාත්තා සනීපුණාන් පස්සේ තමයි මට ලංකාවට මම එන්නේ. තාත්තා සනීපෙලා තාත්තා අමාරුලා මම ඒ මේ ටිකක් ඒත් තව ටික ඇදලා ඉඳලා එන්නම් කියලා වගේ ඉද්දි මම මල්ලි මගේ මල්ලිට කෝල් එකක් දීලා මං කිව්වා මල්ලි මේමයි තාත්තර කොහොමද නෑ තමයි දානෙටම එනවා කියලා කිව්වා. තාත්තා කියන්නේ නැති වුණාන් පස්සේ දානෙටම එනවා කියලා කිව්වා මට මල්ලි. කියන්නේ ලොකු පහරක් මට ගැව්වා. මං ඉදා තීන කරාට මං ගෙදර යනවා කියලා. ඊට පස්සේ තමයි ලංකාවට ආවේ. හොඳ පණිවිඩයකුත් අපිට දෙනවා ඒත් එක්කම. කොහොම හරි දැන් ඔබ ලංකාවේ ඉන්නවා. අපේ සංගීත ශිෂ්‍යට හුඟක් දේවල් කරන්න තිල්න කරන්න ඉඩකඩක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යාළුවෝ එහෙම කෝල් කරන්න බලන් ඉන්නවනේ. ඔව් ඈ යාළුවෝ නම් කේම් පොඩ්ඩක් මතක් කරොත් හොඳයි. 077 610 57 86 077 අලුත් කරන්න 077 610 57 86 තාම ඒ ප්‍රියල්ම තමයි. ඒ ප්‍රියල්ම තමයි නටුවෙන් ගිලුණු පින්න මලම තමයි. මොකද එහෙනම් අපි දැන් ලෑස්ති සංගීත දැන් මේ ගීතේ මම මෙහෙම මට මේක ඇත්තටම කියන්නේ මේ රුකන්දුළු තිලක මගේ ගුරු පියාණෝ සමාවෙන්න මම මේ සින්දුම කියන්නේ ටිකක් මම විතවුට් මියුසික් ජස්ට් මට කෝඩ් එක විතර මම කියන්න සුවඳ දැනෙන්නේ හරි. ඔව් එහෙම කියන්න. මොකද නැත්තම් මට ඒක අසාධාරණයක් කරන මම මොකද පුහුණු වීමක් නැතුව මගේ සුවඳ දැනෙනවා උදා හිරු වෙලියේ අලුත් පිරක් දුමේ හිතට ගලනවා හිත බිඳු බිඳු හීන් පිනි සුළඟේ හිනස් වාසිත හැඟුම් සුවඳ දැනි දැනි සමාවෙන්න ඕනේ සමාවෙන්න. ඊයේ නොදුටුව ලස්සන ලෝකයේ මේ අපි දකින ඔබ ලංකාවට ආවට පස්සේ හොඳයි. එහෙමනම් අපිට තියෙන කාලයක් දැන් අවසන් වෙගෙන යන එක නිසා අපි සමුගන්න සූදානම් වෙන මොහොතේ ස්තුතිවන්ත වෙන්න සූදානම් අපේ සංගීත කණ්ඩායමට අපේ වැඩසටහන සංගීතයෙන් රසවත් කළාට සංජීව ප්‍රියංකර නිශාන් රජිත ඒත් එක්කම තරංග විජේසේකර තමයි අද දවසේ අපිත් එක්ක මේ සහයෝග ලබා දෙමින් එකතුනේ. බොහොම අයබෝවන්. තව දවසක අපි මුණ ගැහෙමු. එමනම් අසං අපි සමු ගැනීම සටහන් කරන්න ලෑස්ති වෙනවා. අපේ ජීවිත කාලය තියෙන තුරු අපේ මතකේ රැඳෙන ඒ පින්නමල සැමදා
නොගිලිහි අපේ හදවතේ තියේවි ප්‍රියාල අමරසිංහ තමත් බොහෝ නිර්මාණ කරන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයිබෝවන් අයිබෝවන් හැමෝටම බොහොම ස්තුතියි සියත කාර්ය මණ්ඩලයට සහ හැමෝටම සුබ රටක් අලුත් දවසක් රයිට් ඒක තව සුබාරංචියක් කියන දේ තමයි මම මේ දැන් ලංකාවට ආවට පස්සේ මම බෑන්ඩයක් ස්ටාර්ට් කරා ප්‍රියාල් විත් සියු කියලා ඉතින් මම නැවතත් මම අපව ඉදිරියට කියන්නේ දැනට අපිට ප්‍රසංග වේදිකාව චුට්ටක් බැරි නිසා කියන උත්සව අවස්ථා එතකොට ඒ වගේම ෆන්ක්ෂන්ස් වගේ අපිට කරන්න පුළුවන් ඒ නිසා අපි ඔකෙස්ට්‍රා එකක් අකෝස්ටික් ටීම් එකක් ප්‍රියාල් විත් සියු කියලා අපි ස්ටාර්ට් කරලා තිනවා ඔයාලගේ ඕනෑම උත්සවයක් තිබ්බොත් අපි ඔයාලට අවශ්‍ය විදිහට භාෂා ඔක්කොගෙම සාරු සම්පූර්ණ සංගීත කණ්ඩායම් සහ මේ වගේ ඉල්ලන ඕන එකක් දෙන්න පුළුවන් මේ ශාලා වගේ ප්‍රවීණ වාදකයෝ ඉන්නවා මේ කණ්ඩායම මේ සියලු දෙනා ඉන්නවා ඒ සියල්ලත් එක්ක මුණගැහි විදිහට සංගීත ලෝකයේදී මේ පිරිස එමුනම් ඒ පිළිබඳවත් සූපැතුම් එකතු කරමින් අපි අවසර පතන්නේ ඔබෙන් සමු ගැනීම සටහන් කරගෙන යන්න සබා බලන්න මතකයතු ඔව් විශේෂයෙන්ම මතක් කරන්න ඕන අද දවසේ හවස දෙක හැමාරට සබා වුවෙත ගෙන සූදානම් වෙලා ඉන්නවා අලියන්ටයි ළමයින්ටයි දඟලන්න මයි හිත කියන වගේම අලි බැලුවත් බලි බැලුවත් එපා වෙන්නේ නැහැ කියන නිසා අද දවසේ අපි යනවා අංගම් මැඩිල්ලට ගොඩක් අලි ගැන කතා කරන්න සබාතුලේ එහෙමනම් ඉතින් ජය වේවා ගිහින් ගෙන්න පරිස්සමෙන් ඉන්න අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.